ඉතින් එහෙමනම් අද කතා කරමු සෙල් ත්‍රූ රිපෝට් එක ගැන. මම මගේ කලින් වීඩියෝ එකක මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා කියලා දෙනවා කියලා අර ස්ටොක් වර්සස් සේල් කොහොමද කැල්කියුලේට් කරගන්නේ තමන් කරපු පර්චේසින් එක හරිම පර්චේසින් එකක්ද තමන්ගේ ෂොප් එකට කියලා හරියට බලා ගන්න පුළුවන් ගණනය කිරීම කරන විදිහ මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලා කිව්වා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ඉතා වටිනා රිපෝට් එකක්. ඔයා අනිවාර්යයෙන්ම මේ රිපෝට් එක ඔයාගේ ෂොප් එකේ ජෙනරේට් කරලා බලන්න ඕනේ. මොකද මේකට පුළුවන් ඔයාට ඉතා වැදගත් දත්ත ලබා දෙන්න ඔයාගේ ඊළඟ පර්චේසින් එකට. හරි, එහෙමනම් ඔන්න මං අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයාලගේ රීටේල් බිස්නස් එකේ ඕගොල්ලන් ජෙනරේට් කරලා බලන්න ඕන තවත් වැදගත් රිපෝට් එකක් ගැන තමයි මං අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. අපි මේ රිපෝට් එකට කියනවා සෙල් ත්‍රූ රිපෝට් එක කියලා. ඇත්තටම මේක අපි ගණන් හදලා බලන්න ඕනේ ඔයා ඔයාගේ ෂොප් එකට කොච්චර ස්ටොක් එකක් ඔයා ගෙනාවද, ඒ ස්ටොක් එකෙන් ඔයා කොච්චර ප්‍රමාණයක් විකුණුවද කියන එකේ ප්‍රතිශතය ඔයා ගන්න ඕනේ. මොකද ඒක තමයි ඔයාගේ ඔයා කරපු ෂොප් එකට කරපු පේජ් පර්චේසින් එකේ කොච්චර ඔයාට මේ ඒක ඇකියුරේට්ද, ඒ කියන්නේ තමන් ගෙනාපු ස්ටොක් එක කොච්චර දුරට නිවැරදි ස්ටොක් එකක්ද තමන් තමන්ගේ ෂොප් එකට එහෙම නැත්නම් ෂෝරූම් එකට ගෙනාවේ කියන එක ගණනය කරලා බලන රිපෝට් එකක් තමයි මේ සෙල් ත්‍රූ රිපෝට් එක කියලා කියන්නේ. ඇත්තරම මේ සෙල් ත්‍රූ රිපෝට් එකට අපිට අවශ්‍ය වෙනවා දත්ත කිහිපයක්. මම උගලන්ට මුලදිත් මගේ වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම ඔයා වාගේ ෂෝරූම් එකේ දත්ත ඔයා එකතු කරන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ අපිට අවශ්‍ය වෙන දත්ත තමයි අපිට අවශ්‍ය වෙනවා අයිටම් එකේ කෝඩ් එක, එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එක. ඒ කියන්නේ අයිටම් එකට ඔයා බාකෝඩ් එකක් හරි මොකක් හරි දාලා දෙනවා. මොකද අයිටම් එක අඳුනා ගැනීම සඳහා තමයි අපිට මෙන්න මේ අයිටම් කෝඩ්ස් අවශ්‍ය වෙන්නේ. ඕගොල්ලන්ගේ ආයතනයේ කම්පියුටර් සිස්ටම් එකක් තියෙනවා නම් කම්පියුටර් සිස්ටම් එකෙන් ඔයාට මේ ඩේටා පුල් අවුට් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන් මැනුවල් කරනවා නම් මැනුවලුත් ඕගොල්ලන්ට මේක කරන්න පුළුවන්. ඉතින් අපිට අයිටම් එක හඳුනා ගැනීමේ කෝඩ් එක හෝ ඩිස්ක්‍රිප්ෂන් එක අපිට අවශ්‍ය වෙනවා. මම මෙතන අරන් තියෙන්නේ කෝඩ් එක විතරයි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා සෝල්ඩ් ක්වොන්ටිටි එක. ඒ කියන්නේ විකුණපු ප්‍රමාණය. ඔයා ස්ටොක් එක කොච්චරක් ඒ ඔයා තෝරා ගන්න යම් කාල පරාසයක් තියෙනවනේ. දැන් අපි ගත්තොත් සීසන් එකක් වගේ ගත්තොත් ක්‍රිස්මස් හෝ අවුරුදු හෝ මොකක් හරි ඔයා නිශ්චිත කාල සීමාවක් ඇතුළත ඔයා දෙන මාසයක් හෝ අවුරුද්දක් හෝ ඒ කාල සීමාව ඇතුළත ඔයා කොච්චර කෑලි ප්‍රමාණයක් ඒ අදාළ අයිටම් එකෙන් විකුණලා තියෙනවද කියන එක. ඒ කියන්නේ සෝල්ඩ් ක්වොන්ටිටි එක අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඕපනින් ස්ටොක් එක. ඕපනින් ස්ටොක් එක කියලා කියන්නේ මම අර මුලදී ඕගොල්ලන්ට සඳහන් කරානේ ඕගොල්ලන් ස්ටොක් එකක් ගෙනාපුවම ඩේටා එකතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අදාළ කාලේ ඔයාගේ ඕපනින් ස්ටොක් එක, ඒ කියන්නේ ඔයා සේල් එක පටන් ගන්න කලින් ඔයාගේ තිබිච්ච ස්ටොක් එක, ඊට පස්සේ ක්ලෝසින් ස්ටොක් එක. ඒ කියන්නේ ඔයා මේ රිපෝට් එක ගන්න දවස වෙනකොට ඔයාගේ ඉතුරු කරලා තියෙන, ඉතුරු වෙලා තියෙන ස්ටොක් එක තමයි ක්ලෝසින් ස්ටොක් එක කියලා කියන්නේ. ඉතින් මේ දෙකේ වෙනස තමයි සෝල්ඩ් ක්වොන්ටිටි කියලා කියන්නේ. ඇත්තටම මෙතන සෝල්ඩ් ක්වොන්ටිටි මම දාලා තිබුණට ඔයාට මේ ඕපනින් ස්ටොක් එකෙන් ක්ලෝසින් ස්ටොක් එක අඩු කරත් ඔයාට මෙන්න මේ උත්තරේ ගන්න පුළුවන්. නමුත් අපි අද ගණනය කරලා බලන්න යන්නේ මේ සෙල් ත්‍රූ එක කොච්චරක්ද කියලා තමයි අපි ගණනය කරලා බලන්න යන්නේ. ඉතින් ඒකට මුලින්ම ඔයා කරන්න ඕනේ මෙතන අපි ෆෝමියුලා එකක් හදාගන්න ඕනේ. අපි ගන්න ඕනේ මෙතන මේ සෝල්ඩ් ක්වොන්ටිටි එක. සෝල්ඩ් ක්වොන්ටිටි එක අපි මෙතන ගණන් හදන්න ඕන. සෝල්ඩ් ක්වොන්ටිටි එක බෙදනවා ඕපනින් ස්ටොක් එකෙන්. ඊට පස්සේ අපි ඒක වැඩි කරනවා 100ෙන්. එතකොට අපිට ගන්න පුළුවන් ප්‍රතිශතාත්මකව කොච්චරක් ඔයාගේ සෙල් ත්‍රූ එක තියෙනවද කියලා. මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේ සමාන කිරීම ගාලා අපි ෆෝමියුලා එකක් විදියට හදමු. මෙතන අපි ගමු සෝල්ඩ් ක්වොන්ටිටි එක. සෝල්ඩ් ක්වොන්ටිටි එක මෙතන 10යි. 10 බෙදීම ඕපනින් ස්ටොක් එක. ඒ කියන්නේ ඔයාගේ ඕපනින් ස්ටොක් එකෙන් ඔයා විකුණපු ප්‍රමාණය අතර ප්‍රතිශතය තමයි ඔයා ගන්න ඕනේ. එතකොට මෙතන ඕපනින් ස්ටොක් එකෙන් බෙදුවා. ඊට පස්සේ වැඩි කිරීම 100. ඔන්න දැන් ඔයාලා මෙතන ප්‍රතිශතයක් වෙන 10%ක ප්‍රතිශතයක් මේ අයිටම් එකේ සෙල් ත්‍රූ පර්සන්ටේජ් එක 10%යි. ඉතින් ඔයාලා මේ මෙහෙම ඔයාගේ ඒතු අයිටම් ලිස්ට් එකේ පහලට මේක මෙහෙම ඇදගෙන ගියාම ඔයාලට ඔයාගේ හැම අයිටම් එකකම සෙල් ත්‍රූ පර්සන්ටේජ් එක හදා ගන්න පුළුවන්.
දැන් මේක මේ දශම ස්ථාන ගොඩක් ඇවිල්ලා තියෙන නිසා අපි මේක අවසාන දශම ස්ථාන දෙකකට විතර අඩු කර ගන්නවා. මෙන්න මෙතනට format cells ගිහිල්ලා එන්න number ගිහිල්ලා ඊට පස්සේ decimal places අපි එකකට වගේ අඩු කර ගන්නවා. එතකොට අපිට එනවා මෙතන 10යි 18.2යි 23යි මෙහෙම අපිට එනවා. දැන් ඔයාට මෙතන මේ report එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ සෙල් ත්‍රූ එක හොඳම item මොනවද කියලා. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ item එක මම පාට කරලා පෙන්නන්නම්. මෙතන මේ දැන් මේ රතු පාටින් මම පාට කරන මේවා ඇවිල්ලා හොඳ item. මේ බලන්න මෙතන සෙල් ත්‍රූ එක 100%යි. ඒ කියන්නේ closing stock එක 0යි. ඔයා open stock එක ඔයා තියාගෙන ඉඳලා තියෙනවා 75ක්. ඔයා විකුණලා තියෙනවා 75ක්. එතකොට 100%ක් ඔයාගේ සෙල් ත්‍රූ එක. දැන් මේවත් හොඳ item. මේ බලන්න ඔයා opening stock එක ඔයාගේ 100යි, closing stock එක 14යි. ඔයා කෑලි 86ක් විකුණලා තියෙනවා. 86%ක් ඔයාගේ sell through percentage එක. ඉතින් මේව හොඳ item. දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ item එකක්. මේ item එක හොඳට බලන්න මේකේ sell through percentage එක 124යි. 124යි කියලා කියන්නේ ඔයාගේ ඒක ඇවිල්ලා fail D category එකට දාන්න වෙන item එකක්. මොකද මේක ඔයාට මේක flow එකේ go through කරලා බලන්න පුළුවන් මේක මොකද මේ විකිනෙන්නේ නැති වෙන්නේ හේතුව කියලා. මොකද සමහර විට මේක හොඳ product එකක් වෙන්න පුළුවන්, කොහරි display එකක් අස්සේ හැංගිලා තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හේතු නිසා මේක විකිනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි මේ sell through එක අඩුවෙන් පෙන්නන item. So ඔයාට පුළුවන් ගිහිල්ලා මොකක්ද ප්‍රශ්නේ කියලා check කරලා බලන්න. ඇත්තට මේක හොඳ තැන හොඳට මිනිස්සු මූ වෙන තැනක ඩිස්ප්ලේ කරලා තිබිලත් ඒක විකිනෙන්නේ නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක ගැන පොඩ්ඩක් ඔයා සලකා බලන්න. ඉතින් මේ සෙල් ත්‍රූ රිපෝට් එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඔයාගේ ෂෝරූම් එකට බඩු පර්චේස් කරනකොට මේ දත්ත ගොඩක් වැදගත් වෙනවා. ඔයාගේ ඊළඟ පර්චේසින් එකට මේ ඩේටා යූස් කරන්න පුළුවන්. මොකද මේ සෙල් ත්‍රූ පර්සන්ටේජ් එක කියන එක අනුව තමයි අපි පර්චේස් කරලා තියෙන්නේ හරිම අයිටම්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. එහෙමනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.